අදත් මගේ channel එකට එකතු වුණ ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද ඔයාලා වගේම මමත් ගොඩක් බලන් හිටපු දවසක්. ඒ මොකද්ද කියලා thumbnail එක දැකන ඔයාලා දන්නවා. ඉතින් මේ වැඩේට යන්න කලින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඉන්න. ඒකට දාන්න යන්නේ මම ගත්තු මාළු ටික. කියන්නේ මං ගාව කලින් හිටපු මාළුවෙකුත් ඉන්නවා. ඊට අමතරව මම මේ ළඟදී මාළු වර්ගයක් ගත්තා. ඒ වනා ඇත්තටම මට වීඩියෝ කරගන්න බැරුව ගියා. අපි දැන් මාළුන් අල්ලලා ටැංකියට දාගෙන ඊට පස්සේ මාළු ගැන කතා කරමු. අයියෝ දැන් ඔයාලට පේන්න ඇති අපි දාන්න යන්නේ මේ මාළු ටික තමයි. ඔයාලා දන්න කියන මාළුවෙකුත් මෙතන ඉන්නවා. හරි අපි දැන් ඊමීට මාළු ටික අල්ලගමු. අල්ලගෙන මෙහෙම දාගමු. හරි පළවෙනි එක්කෙනා ටැංකියට ගියා. අපි මුලින්ම ඔස්කා ටිකව දාගෙන ඉමු. හරි දැන් අපි අන්තිම එකේ නාවල් ලියලා තවම. හරි ඔයාලා දැන් දකින්න ඇති අපි කොහොමද මේ සෙට් එකව අල්ලලා ටැංකියට දාගත්තේ කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙතන ඉන්නවා මාළු හය දෙනෙක්. ඔස්කාලා තුන්දෙනයි. ඔයාලට පේන සි රෙඩ් පැරට් දෙන්නෙක් ඉන්නවා. ඊට අමතරව ඔයාලට මතකයිද මෙයාව කූසෝ. අපි මෙයාවත් මේකට කමියුනිටි කරා. අපේ ෆ්‍රන්ටෝසා. ඉතින් ඔයාලා බලනවා ඇති මේ ටැංකියට හදල එක පාට මාළු දැම්මද කියලා. මේ ටැංකිය ඇත්තටම දැන් අපි සෙටප් කරයින් පස්සේ සතියකටත් වැඩිය සීසන් වුණා. මොකද මම එකපාර මාළු සෙට් එකම ගෙනල්ලා එයාලව වෙනම ටැංකියක තියලා ටික කාලයක් තියලා තමයි මේ ටැංකියට මෙහෙම ඇඩ් කරගත්තේ. අපි ඔස්කල ගැන කතා කරොත් ඔයාලට පේනවා ඇති මෙතන ඉන්නවා ලෙමන් ඔස්කා දෙන්නෙක්. මෙයාලේ කලර්ස් මන් තාම්මදි මොකද මෙයාලා පොඩි හින්දා මෙතන ඉන්නවා ලෙමන් ඔස්කා දෙන්නෙක්. ඒ වගේම අනිත් ඔස්කා රෙඩ් වෙල්වට් ඔස්කා කෙනෙක්. එයාගේ නම් කලර්ස් ඇත්තටම නෑ. ලා රෝස පාටක් තියෙනවා. තව ටිකක් ලොකු වෙන්න ඕනේ එයාගේ කලර්ස් එන්න. ඇත්තටම මේ ටැංකිය ලස්සන එන්නේ ඔය මාළු ටික ලොකු වුණාට පස්සේ තමයි. මොකද තාම එච්චර කලර්ෆුල් ගතියක් නෑ ටැංකියේ. පේනවනේ තාම කට්ටිය ටැංකියකට අලුත් ඉන්නා. ඇත්තටම ටැංකිය ගැන වටපිට බල බල ඉන්නවා කට්ටියම. තාම මෙයාලා ස්ට්‍රෙස් එකකින් හැබැයි වැඩි ස්ට්‍රෙස් එන්න දෙයක් නැහැ. මොකද මෙතන තිබ්බ ටැංකිය නම් තමයි අපි මෙතනට අල්ලගත්තේ. ඒන ලොකු අවුලක් නැහැ. බෝඩ් කන්ඩිෂන් එහෙම ඔක්කොම සෑ ඔක්කොම වගේ සමානයි. ඉතින් ඔයාලගේ මොනවද මේ ටැංකිය ගැන තියෙන අදහස්? ඒක තව මොනවද මේකට ඇඩ් වෙන්න ඕනේ? යටට මොනහරි සබ්ස්ට්‍රේට් මොනහරි ඇඩ් වෙන්න ඕනේද? තව මොනහරි ප්ලාන්ට්ස් ඇඩ් වෙන්න ඕනේද? ඒ වගේම තව මොකුද මේකට දාන්න ඕන මාළු?
මගේ තිතේ අයිඩියස් වගේක් තියෙනවා. ඒ වගේම ඔයාලගෙත් අයිඩියස් මම දැනගන්න කැමතියි. මොකද මොක්කු මේකට දැම්මොත් ලස්සන වේද? අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් යටින් කමෙන්ට් කරගෙන යන්න. මොකද ඒව සෑහෙන වටිනවා. ඊළඟ මාළුව ගන්න යන්න කලින් මම ඒවත් බලලා තමයි ගන්න මාළුව කවුද කියලා ඩිසයිඩ් කරන්නේ. හරි දැන් ඔයාලට පේනවනේ මාල් ටික දාගත්තාට පස්සේ දැන් දවස් ගාණක් ගිහිල්ලා තියෙන්නේ. කොහොම තමයි දැන් ටැංකිය පේන්නේ. ඉතින් අපි තව මේකට මාළු ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඒ ඇඩ් කරන මාළු මොකුද කියලා ඔයාලා බලන්න කැමති නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙත් මාළු ඇඩ් කරන වීඩියෝ එකකින් එන්නකම් අදට මං ගිහිල්ලා එන්නම්.